नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो रण नामें हंदुन्नन सियलूम केलेस प्रहीन कल निसा अरणं यनुवेन्द एसेम ඇඳිලි බැඳීම් වන්දනා කිරීම ආදී ඒ රසනාමයෙන් හඳුන්වන වත්පිළිවෙත් දැක්වීම ආදී කටයුතු කිසිවකට නොකරන නිසා එසේ කිරීමට අවශ්‍ය නැති නිසා එසේ කරවා ගැනීමට සමතෙක් නැති නිසා එසේ නොකරන නිසා අරස රූපෝ යනවෙන්ද සියලුම ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු බව සියලුම කෙලෙස් නැසූ බව කියන ආදී මේ කාරණා නිසා අරහන් යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට নমස්කාර කරමි নমස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 125 වැනි කටාහක ජාතක දේශනාව බහුම් පිසෝ විඛත්තේය අඤ්ඤං ජනපදං ගතෝ अन्वागन्त्वान दूसेय बुंजे भोगे कटाकाती। ए पुरुषते में अनेक जनपदेकट गिये बहु कोट परिभाव वचन कियान्नेय तमागे स्वामी नवत अविदूषणे करन्नेय ए निसा कटाहकय संपत अनुभव करव සියලුම මානසික උත් කායික උත් දාසකත්වයෙන් මිදෙන්නට කිසි කෙනෙකුට දාස නොවේ අදාස වාසය කරන්නට සංසාරයේ කිසිම දවසක දාසෙක් නොවන්නට මාර්ගයේ හෙලිපෙහෙලි කරලා දෙන ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාවන්තු පින්වත්නි අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 25 වැනි කටාහක ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට මෙහි ගාථාව හා අර්ථය අපි දැනගත් නිසා වචනාර්ථයත් විමසා බලමු බහුම් පිසෝ විකත්තේය අඤ්ඤං ජනපදං ගතෝ මොකද්ද මේ කියවෙන්නේ යමෙක් තමන් උපන් බිමෙන් අන් ජනපදයකට ගියේ වේද එහිදී ඔහුගේ ජාතිය ආදී නොදනිද්ද හෙතෙමේ බොහෝ කොට ආත්ම වර්ණණය කරන්නේය අනුන්ට නිඳා කරන්නේය රැවටිලි කතා කියන්නේ කියන අර්ථය අන්වා ගන්ත්වාන දූසේය ඒ කියන්නේ මොහු තම හිමියාගේ පෙරමගට ගොස් 16 කොළ යුතු දේ කළ බැවින් කසෙන් පහර දී පිටහම් උපුටා සරකුණ තැබීමෙන් ආදීන් මිදෙන කෙනෙක් වුණා ඉඳින් ඔබ නොසෙදිත් කරන්නෙහි නම් නැවතත් එන වාරයේදී ඔබේ ස්වාමියා ඔබ දූෂණය කරන්නේ ඒ කියන්නේ ඔබට ඒ අනතුර කරන්නේ දාසෙක් බවට පත් කරන්නේය ඒ දාසෙක් බවට පත් කිරීම නම් වූ කසයෙන් තැලීමෙන් නා ඇඟ සලකුණු කිරීමෙන් ඒ කියලා ඒ ජාතිය ප්‍රකාශ කිරීම කරන්නේ කියන අර්ථය ඔබට හිංසා කරන්නේ කියන අර්ථය මේෙන් දැක් ගන්නට පුළුවන් ඒ නිසා දුසිරිත් අතහැර බුඤ්ජ භෝගේ කටාහකාති පසුව තමාගේ දාසභාව ප්‍රකට කරවා විපිලිසර නොව කියන මේ සිටුතුමාගේ වචනය ප්‍රකාශ කිරීමක් තමයි මේ අර්ථයෙන් දැක් ගන්නට තියෙන්නේ පින්වතුනි වචනාර්ථ තුලින් සැබවින්ම එකවරට අර්ථයක් ගන්නට අපහසු වෙන්නට පුළුවන් මේ දැක්කුවේ කටාහක කියන ඒ තැනක් දෙට සිටු දිනියක් විසින් කරන ප්‍රකාශයක් තමන්ගේ தত্ত্বය තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා කරන ප්‍රකාශයක්. මේ වඩාත් විස්තර පිණිස මේ වර්තමාන හා අතීත කතාවන් අපි විමසා බලමු. පින්වතුනි මේ ජාතක දේශනා බුදු පියාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වාසය කරන සමයේ තමාගේ ගුණ වර්ණනා කරන එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් අරබයා තමයි දේශනා කරේ. ඒ භික්ෂුව බොහොම සෙයින් ආත්ම වර්ණනා කරනවා. ඉතින් ඒ කාරණාව නිසා බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලේ බරණැස් නුවර
බමදත් රජු රාජ්‍ය කරන සමයේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේත් ඒ නුවර මහා සම්පත් ඇති සිටු කෙනෙක්. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේගේ බිරිය එක් කලෙකේ පුත්‍රයෙක් ප්‍රසූත කරනවා. එසා මෙහි මේ කියන්නේ එදිනම ඒ භාර්යාවගේ දාසියක් පුත්‍රයෙක් බිහි කරනවා. මේ සිටු පුතාට අකුරු කරන විටම අර දාසියගේ පුතත් පූර්වක් ඔසවාගෙන ඔහු සමගම අකුරු කරන්නට පටන් ගන්නවා. ඉතින් කවුරුත් විරුද්ධ වන්නේ නැහැ. මොහු ගණිතයත් ඉගෙන ගන්නවා. එක දෙක තුන ආදී වශයෙන් ඒ ගණන් ඒ කරන කටයුතු ඒ සියල්ලක් මොහු ඉගෙන ගන්නවා. මේ ක්‍රමයෙන් බොහොම උගත් කෙනෙක් බවට දක්ෂ කෙනෙක් බවට වෙළඳාමෙහි විශේෂයෙන් දක්ෂ බවට මොහු පත් වෙනවා. ඒ වගේම තරුණියට පත් වෙද්දී මනාව රූපයකින් යුක්ත වෙනවා. මේ තනත්තාගේ නම තමයි කටාහක. පින්වත්නි මේ සිටු ගෘහයේ භාණ්ඩාගාරික තනතුර තමයි මොහුට ලැබෙන්නේ. නමුත් මොහු කල්පනා කරනවා හැමදාම මේ ගෙදර භාණ්ඩාගාරික වෙන්නට බෑ. මේක කැරකිලා යන්න පුළුවන්. යම් කිසි දෝෂයක් පෙන්නලා තලා පෙලා බැඳලා ඇඟ සලකුණු හොම්බෝලා මාව දාසේ බවට පත් කරන්නට පුළුවන්. දැන් මේ හිතවත්කම් සියල්ලක්ම අනාගතේ නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා කල්පනා කරන මෙතනත්තා මේ සිටුතුමාට යහළ සිටුවරේ ඈත දනව්වක ඉන්නවා. මම මේ මහ සිටුතුමාගේ වචනයක් කියලා ඇඟවෙන පරිදි ඒ සිටුතුමාව රවට්ටලා හසුනක් අරන් ගිහිල්ලා ඒ සිටුතුමාගේ දියණිය විවාහ කර ගන්නවා. මේ මහ සිටුතුමාගේ පුත්‍රයා කියන බව අගවමින් කියලා කල්පනා කරනවා. පින්වතුනි මේ බරණැස් සිටුතුමා මහ සිටුතුමෙක්. ඒ සිටුතුමාගේ යටතේ ඒ පවතින ගම් දනව් වල බොහෝ සිටුවරු ඉන්නවා. ඒ සියලු සිටුවරු මේ සිටුතුමාගේ යටත් සිටුවරු. ඉතින් මොහු කල්පනා කරන්නේ ඒ යටත් සිටුවරෙක් වෙත ගිහිල්ලා සිටුතුමා තමන්ගේ පුත්‍රයා බවට හඟවලා ලියපු හසනක් වගේ හසනක් ලියාගෙන සිටුතුමාගේ ඒ මුද්‍රාව නැත්තං ඒ නිල මුද්‍රාව ඔබවාගෙන මේ ලිපියේ සලකුණු කරගෙන ඒ විදිහට අඟවමින් යම්කිසි දනව්වකට ගිහිල්ලා ඒ සිටුවරයෙක්ගේ දුවණියක් විවාහ කරගෙන මේ සිටුතුමාගේ පුත්‍රයෙක් විදිහට වාසය කරන්නට ඒ විදිහට කල්පනා කරපු මේ තැනැත්තා ඒ ආකාරයෙන් කටයුතු කරගෙන තමන්ට අවශ්‍ය පරිදි මඟ වියදම් ඒ සුවඳ වස්ත්‍රාදිය අරගෙන ඒ පසල් රටට ගිහිල්ලා එක්තරා සිටුතුමෙක්ව බැහැ දකිනවා. ඉතින් බොහෝම සම්පත් තියෙන කොළයක් මේ සිටුතුමත් අහනවා දරුව කොහේ ඉඳලා ආවේ. මේ තැනැත්තා ප්‍රකාශ කරනවා මං ආවේ බරණැස ඉඳලා. කාගේ පුත්‍රයෙක්ද කියලා විමසපුවාම මොහු ප්‍රකාශ කරනවා බරණැස සිටුතුමාගේ පුතා කියලා. කුමක් නිසා ආවද කියලා ඇහුවාම මේ තැනැත්තා කියනවා මේ ලිපිය දිස බලලා තේරුම් ගන්නට කියලා. ඉතින් දාසයන්ට අකුරු ගන්නන්නේ නැහැ. මේ කාරණාවෙනුත් මේ සිටුතුමාට සැකයක් ඇතිවන්නේ නැහැ. ඒ සිටුතුමත් මේ හසන කියවලා බොහොම සතුටට පත් වෙනවා. මට මහා පණක් තමයි මේ පණිවිඩයෙන් ආවේ කියලා බොහොම සතුටට පත් වෙලා ඒ වගේ මහා සිටු කෙනෙක් එක්ක තමන්ට ඥාති සම්බන්ධතාවයක් ඇති කරගන්න ඇති වෙච්ච සතුට නිසා බොහොම ඉක්මනින් තමන්ගේ දියණිය පාවා දීලා ඒ තමන්ගේ ගෙදරම නවත්ත ගන්නවා. මේ තැනැත්තාට දැන් මහා සැප සම්පත් මහත් වූ පිරිවරකුත් ලැබෙනවා. ඉතින් කැඳ කැවිලි ආදී වස්ත්‍ර මේ සුවඳ විලවුන් ආදී එළවුම් වහම ඒ කියන්නේ ඒ තැනැත්තා වෙත රැගෙන ආවහම මේ තැනැත්තා ප්‍රකාශ කරනවා කැඳ පිහින්නේ මෙහෙමද කැවිලි බත් පිසින්නේ මෙහෙමද අනේ මේ පිටිසර වැසියන්ගේ හැටි කියලා නින්දා කරනවා. පිටිසර වැසියන්ගේ ඇඳුම් මැදීමේ ක්‍රම ඒ මල් මාලා ගෙතීමේ ක්‍රම ඒ තමන් වෙත ඒ ඇඳුම් මල් මාලාදී අරගෙන ආපුහම මේ සියල්ලක්ම විවේචනය කරමින් තමයි මොහු කාලය ගත කරන්නේ. ඒ පිරිසර ගර්හා කරන එක තමයි මොහුගේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ දාසයා එවුවේ කටහක නොදැක කොහි ගියේද කියලා ඔහු සොයන්න කියලා හාත්පස මිනිසුන්ව පිටත් කරනවා. ඒ එක්තරා මිනිසෙක් මේ දනව්වට පැමිණලා අර කටහකව දැකලා ඇඳෙනගෙන ඔහුට නොදන්නා ආපවෙවිත් බෝධිසත්වයන් වහන්සේට මේ බව ප්‍රකාශ කරනවා. බෝධිසත්වයන් වහන්සේ ඒ පුවත් අහලා දාසයා කළේ අයුත්තක් නොකළ යුතු දෙයක් ඔහු ආපහු රැගෙන එන්නට ඕනේ කියලා කල්පනා කරන මේ සිටුතුමා රජතුමාගෙන් අවසර අරගෙන මහත් පිරිවරෙන් නික්මෙනවා. සිටුතුමා පසල් දනව්වට එනවා කියලා හැමතැනම ප්‍රසිද්ධ වෙනවා. කටහකත් මේ සිටුතුමා එනවා කියලා බොහොම බයටපත් වෙලා කල්පනා කරනවා අන්‍ය කරුණක් නිසා නම් නෙමෙයි එන්නේ
මම පලා ආවා මේ කාරණාව හේතු කරගෙනම තමයි සිටුතුමා මෙහි එන්නේ කියලා. ඒ නිසා මහෝ බොහොම තව දුරටත් කල්පනා කරනවා මම මේෙන් පලා ගියේ නම් මට නැවත මෙහෙට එන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එක්තරා උපායක් තියෙනවා මේ දෙපැත්තම සම්බර කරගන්නට මම මොකද්ද කරන්නට ඕනේ කියලා කල්පනා කරන මහෝ තේරුම් ගන්නවා සිටුතුමාට පෙර ගමන් ගිහිල්ලා 16ක් වගේ ඒ කළ යුතු දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකම තවත් කොටසක් හැටියට එදා පටන් මොහු මේ පිරිස්මද කියන්නට පටන් ගන්නවා. ඔය සමහර නුවණමද මිනිස්සු තමන්ගේ තරම දන්නේ නැතුව දෙමාපියන්ගේ ගුණ දන්නේ නැතුව ඔවුන් ආහාර අනුභව කරන වෙලාවෙහි ඔවුන්ට ගෞරව කරන්නේ නැතුව ඔවුන් සමගම ආහාර අනුභව කරනවා. නමුත් අපි නම් එහෙම නෙමෙයි. මව්පියන් ආහාර අනුභව කරනකොට මව්පියන් සමග ආහාර අනුභව කරන්නේ ඒ වෙලාවේ අත්හොදන්නට භාජන ආදී එළවනවා. කෙල පඩික්කම් පවා එළවනවා. පැන්හා විජිනපත අරගෙන පවන් සලනවා. ශරීර කෘත්‍ය ආදී කරන කල්හි වතුර භාජනයක් අරගෙන පස්සෙන් යනවා. මේ ආදී 16ක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ දෙමාපියන් කෙරෙහි කියලා. ඒ 16ක් විසින් කළ යුතු කරුණු දෙමාපියන් වෙත කීකරු දරුවෙක් කරන ආකාරයේ වත් පිළිවෙත් හැටියට දක්වමින් ඒ පිරිසව මුලාවට පත් කරනවා. පින්වතුනි මේ විදිහට මේ පිරිස දැනුවත් කරලා ඉන්න වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දැන් මේ ගම් දොරට පැමිණෙනවා. ඒ වෙලාවේ මේ කටාහකත් තමන්ගේ මාමට මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා මගේ පියතුමා ඔබතුමා දකින්න ඇවිල්ලා ඉන්නේ ඒ නිසා මම පෙරමගට ගිහිල්ලා කටයුතු කරන්න කියලා. සිටුතුමා දරුව ඒක බොහොම හොඳයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් කටාහකත් බොහොම පඬුරු අරගෙන මහත් පිරිවරෙන් ගිහිල්ලා බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරලා පඬුරු පිළිගන්නනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේත් ඔහුගේ පඬුරු පිළිගන්නවා. ඔහු සමග පිළිසඳර කතා කරලා උදය භෝජන කාලයේ ඒ කඳවුරෙහි වාසය කරලා ශරීර කුඩිතිය සඳහා ඒ ආවරණ වෙච්ච තැනකට යනකොට මේ කටහකට තමන්ගේ පිරිවර නවත්වලා දිය බඳුනක් අරගෙන බෝධිසත්වයන් වහන්සේ වෙත ගිහිල්ලා දිය කිස අවසානයේ පාමුල වැටිලා ප්‍රකාශ කරනවා. අනේ මහසිරිතුමනි ඔබතුමා යම් පමණ ධනය කැමතිද? ඒ තරම් ධනෙ දෙන්න මගේ කීර්තිය නම් අරගෙන යන්නට එපා කියලා බෝධිසත්වයන් වහන්සේත් ඔහුගේ ගති පැවතුම් ගැන පැහැදීමට පත් වෙලා හොඳයි බය වෙන්නට එපා මා නිසා ඔබට අනතරක් වන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට ප්‍රකාශ කරමින් ඒ පසල් ගමට පිවිසෙනවා. මේ සිරිතුමාට ඉතින් හැමදෙනා මහත් සත්කාර කරනවා. කටහකට සිරිතුමාට කරන්නට ඕනේ සියලුම කටයුතු 16ක් වගේ ඉටු කරනවා. පින්වතුනි මේ විදිහට ඒ සිටුමාලිගාවට ගිහිල්ලා වාසය කරන අතරේ එක් දවසක් මේ බරණැස සිටුතුමා හා ඒ පසල් ගම් වැසී සිටුතුමා සතුරු සාමීචි එදි සිටින අවස්ථාවක මේ පසල් දනව් වැසී සිටුතුමා මහ සිටුතුමනි ඔබගේ හසන දැකලා ඔබගේ පුතුට මගේ දියණිය පාවා දුන්නා කියලා ප්‍රකාශ කරපු වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ කටාහක තමන්ගේම පුතෙක් හැටියට දක්වමින් ඊට සුදුසු වන ආකාරයෙන් බොරුවක් නොවන ආකාරයෙන් වචන භාවිතා කරනවා. ඉතින් මේයින් පස්සේ මේ කටාහක ගැන කාටවත් මහා ගෞරවයක් ඇති වෙනවා. කිසි කෙනෙක් ඍජුව මූණ බලන්නට පවා අසමත් වෙනවා. ඉතින් ওই විදිහට කාලය ගත කරන අතරේ එක් දිනක් බෝධිසත්වයන් වහන්සේ මේ සිටු දිනේ කැඳවලා කියනවා දිනිය එන්න මගේ හිසෙහි උකුණන් ඉවත් කරන්න කියලා. ඔය වෙලාවේ අය උකුණන් ඉවත් කරන අතරේ ඇහිඳින අතරේ මේ සිටුතුමා අහනවා කියන්න දියණිය මගේ පුතා හා ඔබ බොහොම සැපෙන් කාලය ගත කරනවද දෙදෙනා සතුටුව සමගියෙන් වාසය කරනවද කියලා. ඒ වෙලාවේ මේ දියණිය ප්‍රකාශ කරනවා පියාණෙනි ඔහුගේ වෙන දවසයක් නැහැ ආහාර ආදී එළවුවාම පිළිකුල් කරනවා කියලා ප්‍රකාශ කරනවා. සිටුතුමත් ඉතින් ඒ වෙලාවේ මේ දියණියට දන්වා සිටිනවා ඔහු කවදත් ඉතින් අසුභවාදියෙක්නේ ඒ වුණත් මම ඔබට මන්ත්‍රයක් කියලා දෙන්නම්. යම් කිසි අවස්ථාවක ඒ ආහාර ආදීට දොස් කියන මොහොතේදී මේ මන්ත්‍රය ප්‍රකාශ කරන්න කියලා ගාථාවක් උගන්වනවා. පින්වත්නි මේ ගාථාව තමයි මුලින්ම දැක්වේ. ඉතින් මේ කටාහක සිටුතුමා යන විට පසු ගමන් කරලා බොහෝ ධනයද දීලා වන්දනා කරලා නවතිනවා. බෝධිසත්වයන් වහන්සේ ගියපු වෙලාවේ පටන් මේ කටාහකේ අර කලින්ටත් වඩා බොහොම උඩඟුව තමයි කටයුතු කරන්නේ. ඔය වෙලාවේදී එක් දිනක් සිටු දියණිය නොයෙක් රසයෙන් යුත් භෝජන අරගෙන ඒ කටාහක වෙත පැමිණලා හැන්දෙන් ඔහුට මේ භෝජන බෙදන වෙලාවේ
කොයි තරම් රසවත් වුණත් බොහොම මාන්නයෙන් යුතුව ඒ ආහාර වලට අවමන් කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සිටු දිහණිය අර බෝධිසත්වයන් වහන්සේගෙන් උගත් ආකාරයෙන් ඔය ගාථාව ප්‍රකාශ කරනවා. මොකද්ද? බහුම් පිසෝ විඛතත්තේය අඤ්ඤං ජනපදං ගතු අන්වා ගන්්වාන දූසෙය බුඤ්ජ භෝගී කටාහ කාති කියන මේ ප්‍රකාශය කරනවා. නමුත් සිට දියනෙ මෙහි අර්ථය දන්නේ නැහැ. මෙහි අර්ථය සඳහන් වෙන්නේ යම් කෙනෙක් තමන් උපන් බිමේ අන්‍ය ජනපදයකට ගියාද. ඉතින් එහෙ ඉන්න කට්ටිය ඔහුගේ ජාතිය දන්නේ නැද්ද? ඒ නිසා ඔහු බොහෝ වර්ණා කරන්නට තමන්ගේ ආත්ම වර්ණා කරන්නට පෙළඹෙනවා. රැවටෙන කතා කියනවා. ඉතින් මහු තමන්ගේ ඒ හිමියාගේ පෙරමගට ගිහිල්ලා 16ක් වගේ කටයුතු කරපු නිසා 16ට කරන්න ඕන කටයුතු වෙන කසයෙන් පහර දීලා ඒ පිටේ 16ගේ තබනේ සලකුණු තැබීමෙන් වැළකුණා. ඉතින් ඔබ වැරදි විදිහට කටයුතු කරොත් ඔබට ඒ ස්වභාවයට නැවතපත් වෙන්නට වෙනවා කියන අර්ථය තමයි මේ ගාථාවේ තියෙන්නේ. නමුත් මේ කාරණාව මතක් වෙච්ච මේ කටහක එදා පටන් දෙන දෙයක් අනුභව කරලා ඒ දෙන වස්ත්‍රාදී පාවිච්චි කරලා මොකුත් නොකිය කාලය ගත කරන්නට තරම් නිහතමානී වෙනවා, හික්මෙනවා, උඩඟු බව අතහැරලා කාලය ගත කරනවා. ඉතින් මොහු මේ විදිහට කාලය ගත කරමින් කම්මෝ පරිද්දෙන් මිය පරණෝ යනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේත් මේ ජාතක දේශනාව ගෙනහැර දක්වලා මේ පූර්වාපර සංදි කල්පනවා. පින්වත්නි, එදායේ කටහක තමයි මෙසම මෙහි ආත්ම වර්ණා කරන භික්ෂුව එසමෙහි බරණ සිටුමාණන් දැන් මේ බුදුබාට පත් සිටින මම්ම වේදයි කියලා මේ පූර්වාපර සංදි ගලපමින් අවසන් කරනවා.